රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය නව බැතිවරණ විධිවිධාන පනතක් ඡන්දේ මේ අවුරුද්දෙත් නෑ බන්දුල කියයි යහපාලනේ තමයි රට කෑවේ නෑ පොහට්ටුව තමයි රට කෑවේ ඒ උනාට උන්නාපීතින් සඳහනගත වෙන්න යන්නේ අපේ කළුමලිලා ටික සුදු ඇඳගෙන ගෙන්ගෙට එවි නේද ආයෙත් රට හදන්න ජනවර්ම ඉල්ලන්න අද ටෙලිවැකියෙන් දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය නව මැතිවරණ විධිවිධාන පනතක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා මැතිවරණය මේ අවුරුද්දෙත් නැති බවයි අමාත්‍ය බන්දුලුගුණ වර්ධන ප්‍රකාශ කළේ මේ අතර විකාශන පනත ක්‍රියාත්මක වුවත් පවතින මාධ්‍ය ආයතන බලපත්‍ර ආපසු ලබා දෙන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රතිඥාවක්ද ලබා දුන්නා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මැතිවරණ විශේෂ විධිවිධාන පනත නමින් නව පනතක් හඳුන්වා දීලා නව කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා ආචාර්ය විජේදාස රාජපක්ෂ තාතා ඉදිරිපත් කළ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීම පනතේ විධිවිධාන වලට අනුකූලව පාර්ලිමේන්තු මැතිවරණ පනත ජනාධිපති මැතිවරණ පනත පළාත් සභා මැතිවරණ පනත පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනත සංශෝධනය කරන්න දැඩි විදියට හිතාගෙන ඉන්නවා මැතිතුමා නොවැම්බර් වලට කලින් ජනාධිපති වරණයක් එන්න ඉඩ තියෙනවා කියලා කිසිම වෙලාවක මේ වර්ෂයේ මැතිවරණය තියන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ ඇත්ත ප්‍රශ්නේ දන්නවා නම් එදිනෙදා මේක ගැට ගන්න ක්‍රමයේ දන්නවා නම් කවුරුවත් ඔයි විදිහේ මැතිවරණ ලෝකයක නෙමෙයි ග්‍රාමාධ්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු උපදේශක කාරක සභාවේදී පළාත් පාලන මැතිවරණේ නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තියෙනවා මේ ගැන රජයේ ස්ථාවරයේ කුමක්ද මේ පිළිබඳව මම දැනුවත් වෙලා නැහැ ජනාධිපතිතුමා මැතිවරණ අවලංගු කිරීම පිළිබඳව එකක් ඉදිරිපත් කළා කියලා කොහෙවත් නිල වශයෙන් වාර්තා වෙලා නැහැ විද්‍යුත් විකාශන පනතක් ගේන්න හදනවා ඉතින් මේ පනතදී අර විශේෂයෙන්ම කියලා තියනවලු අයම් කිසි සිද්ධියක් අපි වාර්තා කළොත් ඒ වාර්තා කිරීමේදී පොලිසියට හැකි මාධ්‍ය මර්ධනය කිරීමට හෝ මාධ්‍ය හිලෑ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් විශ්ව භාර ඇමතිවරයා වශයෙන් මට නෑ ඒ වගේම රටේ ජනාධිපතිතුමාටත් තෙවෙනි මාධ්‍ය මර්ධනයක් සඳහා අවශ්‍යතාවයක් තිබෙන බව එතුමගේ පරිණත දේශපාලන ක්‍රියාමාර්ගය තුළ පෙන්නලා නැහැ. සාපරාදී අපරාධ නීති ඉවත් කළේ එතුමා විසින්. දෝෂ දර්ශනයටත් ලක් වෙනවා. මාධ්‍යයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නිදහසක් දුන්න කෙනෙක් ලෙස. මේ බිල් එක මම නේක සාධාරණ නැහැ. මේක කෙටුම්පතක් විතරයි. මේකේ තියෙන අදහස ඕන කෙනෙකුට සංශෝධනය කරලා වෙනස් කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම මර්ධන තර්ජනයක් නැහැ. දැනට මේ බලය සම්පූර්ණයෙන් තියෙන්නේ මට ඇමතිවරයා වශයෙන්. මට පුළුවන් ඔබතුමන්ලට ඕන කෙනෙක්ට මේ ලියලිවෙල්ල ලේකම්වරයාට කියලා. මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන ලයිසන් එකක් දෙන්න මට පුළුවන් අවලංගු කරන්න අවලංගු කළාට පස්සේ ඔබතුමාලට පුළුවන් අධිකරණයට ගිහිල්ලා මේ අවලංගු කිරීම වැරදි කියලා කියන්න ඒ තනි බලයේ තියෙන්නේ මට මම එහෙම එකක් කරලා නැහැ මට එක දෙයක් කියන්න පුළුවන් කිසිම මාධ්‍ය ආයතනයකට දීලා තියෙන බලපත්‍රය නැවත ලබා නොදීමේ කිසිම වගන්තියක් නැතුව පමණක් නොව මම මේ සියලුම ආයතනවලට මේ විකාශන අධිකාරිය පනත නිකුත් කිරීමෙන් පස්සේ බලපත්‍රය ආපසු ලබා දෙනවා කියන ප්‍රතිඥාව මම දෙනවා ඇමතිවරයා දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් මේ දිනවල ඉතින් මේ හතර අතින්ම ඇහෙන කතා දෙකක් තියෙනවා. ආන්න ඒ කතා දෙක ගැන ලියන්න තමයි අද 296 වැනි ටෙලිවැකියෙන් හදන්නේ. හොඳේ මොකක්ද ඒ කතා දෙක? අපි එකක් අරන් බලමු. ජනාධිපතිවරණයක් අතළඟ එනවා නේද? අතළඟ කියන්නේ මේ වසර නෙමේ ලබන වසරේ. හොඳේ තරඟයට එන්නේ වත්මන් ජනපති රනිල්මයි. ඒ එන්නේ පුළුල් මේ සන්ධානයකින් කියලා නේද? එහෙමනේ ඇහෙන්නේ නේද? ඒ ගැන
තමයි මේ ඔය පළවෙනි කතාව. එතකොට මේ ඇයි අර මේ හිටපු යහපාලන අධ්‍යාපන ඇමති මේ අකිල විරාජුත් ඊයේ ඔය කතාව කිව්වනේ නේද? පොඩ්ඩක් අහලා බලමු. ඊළඟට ජනාධිපතිවරණයේ සම්මානකින් මම විශ්වාස කරන්නේ පොහොට්ටුවේදී ඔය හැම පක්ෂෙමයිදී දැන් තීරණය කරමින් යනවා මේ අය අතරින් ඉන්න හොඳම දක්ෂයා හොඳම වැඩකාරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. ජාතික මැතිවරණයේදී මම හිතන ඉතිහාසයේ වැඩිම ප්‍රසිද්ධිය ගන්න කෙනා ඉතුමා වඩ පත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් පළමු මාතෘකාව මොකක්ද? ජනාධිපතිවරණය නේද? ඒ සඳහා සඳහනයකින් වත්මන් ජනපති රනිල්වම ගෙන ඒම හරිනේ නේද? දැන් පොහොට්ටුවෙත් සමහරුන් කියන්නේ ඔව් ඔව් රටේ ආර්ථිකයේ ගොඩ දැන් මේ රනිල්, ඒ නිසා අපි එයාවම ගේන්න ඕනේ කියලා නේද? එහෙම හිතාගෙන තව කට්ටියක් ඉන්නවා. තවත් කීප දෙනෙක් ඉන්නවා මේ හැර මිට්ටෙන් හරි කමක් නැහැ, ඔබමයි අපේ අප්පච්චි කියලා මහින්ද රාජපක්ෂවම ගේන්න ඕනේ කියලා කියන කට්ටියක් නේද? එහෙම අයත් ඉන්නවා. දැන් ඔය මේ දෙන්න, ඒ කියන්නේ රනිල් මහින්ද, ඇත්තම කිව්වොත් එක කුස නූපන්නා එක කුසුපන් සහෝදරීන් දෙන්නා වගේ හොඳේ එකට එක්වීලයි තමයි ඉතින් වැඩේ දෙන්නේ හරිය. ඒ නිසා ඉතින් කවුරු ආවත් එකයි. මොකක් වුණත් මේ අතරවාරේ තව කට්ටියකගේ අර මේ කටබොරු කීවත් දිවබොරු කියන්නේ නැහැ වගේ උන් හිටිතැන් අමතක වෙලා යහපාලන ආණ්ඩුවට බයින කට්ටියකුත් ඒ අතරවාරේ ඉන්නවා. ඒ කියන්නේ රනිල්ව ගේන්ට හදන ගමන් යහපාලනට බයිනවා. ඒ යහපාලනේ තමයි රට කෑවේ කියලා කියනවා. එහෙම කියනකොට ඒ චූටි බබාලට එකක් අමතක වෙලා මොකද්ද දන්නවද? රට කාපු ඔය කියන විදිහට මහ බැංකුව කඩපු යහපාලනේ දෙවනියා තමයි දැන් ඔය තමන්ලා ජනාධිපති බවට පත් කරගෙන ඉන්නේ නේද? ඔවුනේ යහපාලනේ අගමැතිනේ. ඉතින් දැන් පොහොට්ටුවේ ජනාධිපති ඔව් එයා තමයි රනිල් වික්‍රමසිංහ. ඉතින් මේ අහන්නකෝ, ඊයේ ජොනි හිටපු ඇමති කිව්ව මෙන්න මේ කතාව. සමතලා වෙච්ච එනගයි චාන්ඩුවක් හම්බුනේ, බදු දාගතාලා මිනිස්සු මිරිගලා. මතකයිද යහපාලන ආණ්ඩුව මේ තරම් දැවැන්ත සේවාවක් කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගැහුවා. දැන් පැහැදිලිද? මේ දවස්වල හතර අතින්ම ඇහෙන මේ පළමු කතාව තමයි මේ අලුත් සඳහනයයි ඊළඟ ජනාධිපතිවරණයට අද ඉන්න රනිල්වමයි ගෙනේම නේද? දැන් ඒකට ඇති එකම සුදුසුකම තමයි මොකද්ද? ඒක තමයි දෙවෙනි මාතෘකාව. ඒකට ඇති එකම සුදුසුකම තමයි රටේ ආර්ථිකය දැන් හරි. තව ටික දවසකින් අපේ ආර්ථිකය ධන අගයක් ගන්නවා. එදාට ඉතින් ලක්වැසි අපට ආයේ ඉතින් අර පරණ කාලේ වගේම සියලු දෙනාටම 2,20,00,000 කිරියෙන් පැනියෙන් නාන්ට පුළුවන් කියලා නේද? දවල්ට කන්ට සිංගප්පූරුවට එහෙම ගිහින් එන්න පුළුවන්. අපි ඉස්සර එහෙම ගියේ නේද? ආන් ඒ වගේ ධන ආර්ථිකයක් එනවා කියලා දැන් එහෙම කියනවා. ඒ කියන්නේ දෙවෙනි මාතෘකාව හැටියට පළවෙනි එක සන්දානයකින් රනිල්ව ගෙනේම, දෙවෙනි එක එයාවගේන්ට හේතුව එයා තමයි දැන් ඉතින් රටේ ධන ආර්ථිකයක් ආපහු නිර්මාණය කරන්න කියන එක නේද? දැන් මේ වැඩියෙන්ම ওই කතාව ඇහෙන්නේ රංජිත් සියඹලා පිටියේගෙන්. අහන්නකෝ. දැනට ගණනය කළ තියෙන විදිහට මේ අවුරුද්ද කාර්තුව හතරකට බෙදුවොත් මේ අවුරුද්දේ අවසාන කාර්තුව අපිට ධන ආර්ථිකයට යන්න පුළුවන් වෙයි කියලා අපි කල්පනා කරන්නේ. ඊළඟ වර්ෂයේ 2024 පැහැදිලිව අපි ධන ආර්ථිකයට යන බව ශ්‍රී ලංකා මහ බැංකුවත් කියනවා, ලෝක බැංකුවත් කියනවා, IMF එකත් කියනවා. දැන් තමයි ජනතාව ලෙස අප සක්‍රීය වෙන්න අවශ්‍ය නේද? යථාර්ථයේ දැන් වහා තීරුම් ගන්න ඕනේ. නැත්තම් පුතේ මේ පාරත් වරදිනවා. මේ එන්නේ සුදු ඇඳගෙන කලූලා තමයි. ඔව් කලූලා. අර මීට පෙර හිටිය සෙට් එකම තමයි. හරිද? දැන් මතකද යහපාලනේ සෙට් එක? ඒ කියන්නේ රනිල් මෛත්‍රී ප්‍රමුඛ කණ්ඩායම. එදා සන්ධානගත වෙලා මොකද්ද කිව්වේ? මහින්දලා හොරා කාපු සහ රට කාපු විදිහ නේද? මතකද එදා යහපාලනේ ජනපති කවුද? මෛත්‍රී. ඔහු කවුද? ඔහු රාජපක්ෂලගේ ආණ්ඩුවේම සෞඛ්‍ය ඇමති. මතකද එදා රනිල් මෛත්‍රී යහපාලනේ රාජපක්ෂලගේ හොරකම් ගැන කරපු කතා නේද? පොඩි පහේ හොරකම් මෙහෙම නෙමෙයි හොඳේ. හැබැයි පොඩි පහේ හොරකම් කීපකින් පටන්ගම්. සිල් රෙදි වංචාව, තහඩු කැරම් බෝඩ් බෙදීම, දෙමාවපියන්ගේ සොහොන් කොත් හැදීම මහජන මුදලින් හොඳේ, ඊළඟට මල්වානේ සුපිරි බංගලාව, මාතර බ්‍රවුන්ස් හිල්සී නිවස, දක්ෂිණ අධිවේගී මාර්ගෙන් ගහපු ගැහිලි ඔවා තමයි ඒ කාලේ කියපු හොඳේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදීගෙන ගහපු ගැහිලි. හරිද? මෙකී නොකී වංචා සමග හරි මහ විශාල වූ වංචා නිසා කෝටි ප්‍රකෝටි ගණනක් මතකද මේ රටට ධනය අහිමි වුණා කිව්වා නේද? එහෙම කියලා මහා පරිමාණ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයක්
පවා ආරම්භ කළා නේද? කවුරුත් හිරේ ගියා දප්පා නැහෙනි. කොහමද මල්ලි යාළුවන්ව හිරේ දාන්නේ නේද? එහෙම ඇව්වට තරහ වෙන්න එපා හොඳේ. ආ දැන් අන්තිමට මොකද වුනේ? ඔන්න ඉතින් දැන් රාජපක්ෂලගේ ඒ මහා පරිමාණ වංචා අල්ලන්ට කියලා අපි බලේ දීපු යහපාලනේ හොරු අල්ලනවා වෙනුවට හොරු යහපාලනේ අල්ලගත්තා. හරිද? ඒ සෙට් එකේ ගැහිල්ල නතර වුනේ ලංකා ඉතිහාසයේ තවත් භයානක සහ විශාලතම මහ බැංකු හොරකමෙන් නේද? අන්තිමට මහ බැංකු හොරු අල්ලන්ට කියලා ඔන්න අපි ආයේ ගූටව ගෙනාව බලන්ට අපේ හොඳකම නේද? උන්දගේ ආණ්ඩුව නතර වුනේ ලංකා ඉතිහාසයේ ඊළඟට ලොකුම වංචාව කරලා සීනි බදු ගේම ගහලා නේද? සීනි වලට අමතරව ගෝඨාභයගේ ආණ්ඩුව සුදුලූනුත් පොඩි කළානේ නේද? එකත් මරු ගැහිල්ලක්. හරිනේ. දැන් අන්තිමට පොහොරවලිනුත් ගහලා උන්දලා පැනලා ගියා. දැන් තේරෙනවද මේ මාරුවෙන් මාරුවට සන්දානගත වෙන්නේ එකම අපේක්ෂකීන්. මාරුවෙන් මාරුවට මේ අය ඉදිරිපත් කරන්නේ එකම කණ්ඩායමක් කියලා. එකම හොරු සෙට් එකක් කියලා නේද? වෙනසකට තියෙන්නේ මේ කළු හොරු ටික අලුත් සන්දහන නමකින් සුදු ඇඳලා ඇවිත් එකට හොරකමේ ගිහින් පස්සේ වෙන් වෙලා ඕන් අයේ බැන අඬ ගහ ගන්නට පටන් ගනීවි. හරිද? ජනතාවට එතකොට පොඩි චූන් එකක් හම්බ වෙනවා නේද? ආන් ඒ සන්දානීය ගොඩනගන්න තමයි දැන් මේ සුදු ඇඳගෙන කළු සෙට් එක ආයේ එන්නේ. හරිද? ඒ ඇවිදිල්ල දැන් කියන්නේ ආර්ථිකයක් දැන් මාරයි අප්පා කියමින් නේද අපිව රවට්ටන්න හදන්නේ. ආයෙත් රැවටෙනවාද මේ ඉන්නේ අර කළු සෙට් එකම තමයි කියලා තේරුම් ගන්නවද කියලා අසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපෝ බහමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.